ඉතාමත් භයංකර තත්ත්වයක් අය ආපහු නිර්මාණය වෙලා තියෙනවා. අපි දැක්ක මේ කොරෝනා තත්ත්වය රජයේ හැඳුන්වුනේ එක එක පොකුරු හැටියට. අපි දැක්කා බ්‍රැන්ඩෙක්ස් පොකුර කියලා මේ දෙවෙනි රැල්ල ඉතාම ශීඝ්‍රයෙන් අපේ රටේ ව්‍යාප්ත වුණා. ඊළඟට බන්ධනාගාර පොකුරු, පොලිස් පොකුර. දැන් මේ දෙවෙනි රැල්ල නිර්මාණය කරන්න ගොඩක් හැකියාවක් තියෙනවා. මේ බ්‍රැන්ඩික්ස් පොකුර එක්කම පොලිස් පොකුර මේ ඔක්කොම 40,000ක් 45,000ක් දක්වා දැන් මේ වෙනකොට කොරෝනා ආසදිනන ගන්න වැඩි වෙන්න හේතුව තමයි මේ දෙවෙනි රැල්ල ආරම්භ වෙන්නේ. මේ දෙවෙනි රැල්ල ගැන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සැකයක් තියෙනවා. මේක ආවේ යුක්‍රේනයෙන්ද කියලා. ඒ දෙවෙනි රැල්ල ආරම්භ වුණේ. එහෙමනම් දැන් අද ආපහු තුන්වෙනි රැල්ලක්. ඒ කියන්නේ දැන් මේ කොරෝනා තත්ත්වය තුන්වෙනි රැල්ලක් එහෙම වළක්වා ගැනීම යන විශාල උත්සාහයක් ගන්නවා සෞඛ්‍ය අංශේ. ඒ වගේම ත්‍රිවිධ හමුදාව මේ සඳහා විශාල වෙහෙසක් දරනවා අනිකුත් ඒ අදාළ නිලධාරීන්. නමුත් රජයක් හැටියට මේ සම්බන්ධයෙන් වගකීමක් තියෙනවද කියලා අපිට පැහැදිලිවම අහන්න වෙනවා. මොකද දැන් මේ යුක්‍රේන් සංචාරකින් ගෙනල්ලා දිනවා මේ වෙනකොට. දැන් මේ යුක්‍රේන් සංචාරකෙන්ගේ මේ පැමිණීමත් එක්ක දැන් අලුත් පොකුරක් නිර්මාණය වෙලා තියෙන උදයංග පොකුර. දැන් මේ උදයංග පොකුරත් දැන් මේ පළවෙනි කණ්ඩායම 6 දෙනෙක් කොරෝනා කියලා දැන් පොසිටිව් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි කියන්න ඕනි මේ දැන් මේ වෙනකොට කොරෝනා වෛරසයේ ඉතාමත් භයානක ප්‍රභේද ගණනාවක් ඇති වෙලා තියෙනවා යුරෝපයේ, ඒ වගේම යුක්‍රේනයේ වගේ රටවල්වල. එතකොට මේ අලුතෙන් ඇති වෙන උදයංග පොකුර මේ යුක්‍රේනයෙන් ආපු 6 දෙනා මේ වෙනකොට සුවාන ඉන්න මේ පොසිටිව් වෙලා ඉන්න අය මේ අලුත් ප්‍රභේදයේද කියන සැකේ තියෙනවා. ඉතින් එහෙමනම් මේ තුන්වෙනි වටේ අපිට ඉතාමත් භයානක දැනකට අපේ රට අරයි යන කොරෝනා තත්ත්වයක්ද කියන සැකය අද විශේෂඥයන්ට, ඒ වගේම රටේ ජනතාවට විශාල සැකයක් තියෙනවා. එතකොට අපි අහනවා මේ සංචාරක ව්‍යාපාරයේ නමින් මේ යුක්‍රේනයේ ඉඳලා මේ වෙනකොට මේ සංචාරකයන් 198ක් විතර ගෙනැල්ලා ඒ අය බෙර ගහලා නටලා අපි දැක්ක ගුවන්තොටුපළට සංචාරක ඇමෙත්තුමා ගිහිල්ලා ඉන්නවා. අපි දැක්ක ඒ වගේම මේ උදයංග වීරතුංග කියන මේ යුක්‍රේනයේ මේ සංචාරකයන් ගේන්න මුල් වුණු ඒජන්තවරයා. breaking.lk okay.